Dhanushka Pushpakumara. Lassana rosa malak mata lassana ne Lassana sama nalaya mata lassana ne Lassana kisima deyak mata lassana ne Lassana ne Lassana ne Adaravanti oba wage ne Lassana rosa malak mata lassana ne Lassana sama nalaya mata lassana ne Lassana kisima deyak mata lassana ne Lassana ne Lassana ne Adaravanti oba wage ne Adaravanti oba wage ne Mututi be hari again, Ranvalin dan vel sada. Nete mata again at the Pinavan Magi at the Bria Adri at the Bava son of Pinavan of Minimutu Ranvalin bear. Ali Dole Ganga Vidi Ali Magi hitter. Ate nate mata age pinawanna hita wage ate ate aadare mage lassana rosa malak mata lassana ne lassana samanalaya mata lassana ne lassana kisima deyak mata lassana ne lassana ne lassana ne aadaravanti oba wage ne Adaravanti oba wage ne Kokilayage sunihiri geetaya mihiri ve Sundarai desavan pina Nate mata age nata pinawanna mage hita ate priya aadare ate Age sudu muhuna duk vila handuwata kata wenne na Mama obe oba mage mage hita wen wenne na Nate nate mata age pinawanna hita mage ate ate aadare mage Lassana rosa malak mata lassana ne Lassana samanalaya mata lassana ne Lassana kisima deyak mata lassana ne Lassana ne Lassana ne Adaravanti oba wage ne Adaravanti oba wage ne Adaravanti oba wage ne Dhanushka තෝරාගත් ගීතේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා නිර්මාණය කළ ගීතයක් එතුමාගේ සංගීතය එතුමාගේ පද රචන එතුමාගේ ගායනය මම ධනුෂ්කගේ දුටුවා දුර්වලතා දෙකක් එකක් තමයි ටිකක් ඕවපිච් ගීතේ පුරාවටම තිබුණ එක සහ මේ ගීතයට තව ඔබගේ හඬින් හැඟීම ලබා දිය යුතුයි කියලා මට හිතුණා නිකන් අර අමු හඬකින් තමයි ඔබ ගීතය ගායනා කළේ ඔබ කොපි කරන්න ගියාද කියලාත් මට හිතුණා නමුත් ඒ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ තියෙන හඬ ඇතුලේ තියෙන ඒ ගීතයට උචිත හැඟීම ඔහු ලබා දෙනවා එතන පොඩ්ඩක් ඔබට අහු වුණේ නැති ගතියක් තමයි මම දුටුවේ මේට වඩා ඔබට ඒක කරන්න පුළුවන් පුළුවන් හැකියාව ඔබ තුළ තියෙනවා ඒ හැරුණකොට ඔබගේ ඉදිරිපත් කිරීම අර නර්තනය අර වෙනස් වූ නර්තනය මෙතෙක් කල දැකලා තිබුණු ධනුෂ්ක නිකන් මොකද්ද මොනවද මේ
ආවේශයක් වුණා වගේ නිකන් වෙනම තැනකට ගෙනැල්ලා අපිට වේදිකාවේ අමුතුම වෙනසක් ඇති කරලා පෙන්නනවා. මේ සියල්ලක්ම මේ වැඩසටහනටත් විශේෂයි. ඒ වගේම දරුෂ්කගේ ඉදිරි ගමනටත් සමහර විට මේක වෙනස් මාවතකට යොමු කරන අවස්ථාවක් වෙන්නට පුළුවනි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා දරුෂ්කගේ මේ ගායනය සෑහීමකට පත් වේවා කියලා හෙට රාත්‍රියේ ඉදිරියට යන්න. ජය වේවා. දරුෂ්ක මේ තරඟයේදී මුල සිටම මෙවැනි රසයක් ලබා දෙන්න පුළුවන් ගීත තමයි ගායනා කරගෙන ඇවිල්ලා එක්තරා තැනකදී පුදුම විදිහට මේ තත්ත්වෙන් වෙනස් වෙලා ඊටාම භාවාත්මක ගැඹුරු හැඟීමක් දෙන අලංකාර රැගත් ගීත කීප විටක්ම ගායනා කළා. ඒවා හරිම සාර්ථකයි. අනිත් එක ඒ කියපු තාක්ෂණ දෝෂ පොඩක් ඕවර් පිච් වෙන ගතිය, ඒ වගේ දේවල් ගැනත් මට වැඩිය දැනුන්නේ නැහැ. මම වැඩිය ඒක ගැන හිතන්න ගියේ නැහැ. ඒ තරම් වින්දනීය ගතියක් තිබුණා ඔබේ ගායනයේ. මම වින්දනය කළා ඔබේ ගායනය. ඉතින් මට හිතෙන්නේ මෙවැනි කුසලතා ඇති තරඟකරුවන් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට ආභරණයක් වෙනවා කියන එක තමයි මගේ අවංක පෞද්ගලික හැඟීම. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මිස්. මම මේ ගීතේ පටන් ගත්ත විදිහට ඉතා කැමතියි. ආ ඔයා හරි නාට්‍ය අනුසාරි විදිහට මේක රෝසමල විසික් කරලා කාර්ය. ආ ඒක ඉතා ලස්සනයි. ඒක ඉතා නිර්මාණශීලී සහ ඔයා බය නැතිව ඒක කළා. ඒ කියන්නේ ඒක කරන්න ඔයා නිර්භීත උනා. ඒක ඉතා හොඳයි. දෙවනි එක ඔයාගේ විශේෂත්වය තමයි මේ ගීතය ඇතුලේ තියෙන තාල පද්ධතිය තුළ නිදහසේ හැසිරීම කියන එක. ඒක MS ප්‍රනාන්ඩු ඒ ගායකයාගේ තියෙන විශේෂතාවක්. ඒක ඔබ හරියට අල්ලගෙන තිබුණා. ඒ තාල ප්‍රාන්තර ඇතුලේ ක්‍රීඩා කිරීම. හැබැයි දැන් ඔහුගේ ගායනාව තුළ ඔහුගේ චලනයේ හැඩතල එන්නේ අන්න ඒ තාල ප්‍රාන්තර තුල ගායනා කරන බ්‍රීතිං පොයින්ට් එකත් එක්ක ඒ වොයිස් එක ඇක්සන්ට් එක එන තැනත් එක්ක. එතකොට තමයි මේ අත මෙහෙට යන්නේ, මේවා එන්නේ ඒකත් එක්ක. දැන් ඔබේ ඒක දෙකක් හැටියට දිනුනේ. හැබැයි හරි නිදහසේ ඔබ ඒක කළා. ඊළඟ එක තමයි ස්වර ස්ථාන ඉතා හොඳට යන්න ඕන ගීතයක් මේක. මේක ලේසි ගීතයක් නෙවෙයි. ඉතා හොඳට හරියට ස්වර මත පතිත වෙන්න ඕන જાතියේ. ඒ විශේෂයෙන්ම අර ඩොමිනන්ට් නෝට් එකට කාර්යය එනකොට තා බරැතිව ඒක පතිත වෙන්න ඕන ඩාංගල. ඉගෙන එච්චර ඒක මුල් ගීතයේ ඒක තියෙනවා. ඔහුගේ ගායනාවේ ඒක තියෙනවා. හරියට ඒ ස්වර මතට පතිත වෙනවා ඒ ගීතයේ. ඒ කියන්නේ ඒ ස්වරයේ තියෙන නිශ්චිත බරත් එක්ක. ඒක ඔබේ තිබුණේ නැහැ. මූලික වශයෙන් හොඳ එන්ටර්ටේන්මන්ට් එකක්. ඉතින් ඔබට සුබ පතනවා. දනුෂ්ක පුෂ්පකුමාර. මම හිතන්නේ අද දවසේ අවසන් තරඟ කරුව හැටියට ඉතාමත් අලුත් පණක් ලබා දුන්නා අපි සියලු දෙනාට, ප්‍රේක්ෂකින්ට, අපිට සියලු දෙනාට. ඉතින් මම කැමති අපේ කෘෂාන් දරන්දක මහතාගෙන් දැනගන්නට ඔබතුමා මම හිතන්නේ හොඳින් ගීතේ රස වින්දා. මොකද හිතෙන්නේ? ඇත්තටම අවිල මේ මට ගීතේ ගායනයේ මේ පැත්තේ තියෙන දේවල් අහන්න අමතක වුණා ඇත්තටම. ඒ කියන්නේ ඒක අහන්නවට වඩා දේවල් තිබ්බා ඔහුගේ නාට්‍යානුසාරී මේ රංගන විලාශය දැකලා තමයි මම ඒකට බොහොම කැමැත්තෙන් හිටියේ. නමුත් මම කියන්නේ දැන් ඇත්තටම මේ වගේ ගීතයක් අපි බයිලා ගීතයක් වුණාට මේ ගීතයත් ගයන්න පහසු නෑ. මේ ගීතේ ගයන ටිකක් අමාරුයි. ඉතින් එහෙම ගීතයක් තෝරා ගැනීම ඔහු කලින් කිව්වා වගේ මේ විවිධ ගීත තෝරගෙන ගයලා පෙන්වලා තියෙනවා. ඔහු තවත් අවස්ථාවක මේ ගීතේ ගයලා මේ රටේ රසික ජනතාවට පෙන්වුවා මට එහෙම ගීතත් ගයන්න පුළුවන් කියලා. ඉතින් අඩුපාඩු ඇති. නමුත් මම හිතනවා ඒ ගීතය තුළින් ඔහුට මේ ඉදිරියට යන්න ආලෝකයක් ලැබෙනවා කියලා. ජයරත්න පෙරේර මහත්මයා, ඔබට අවසාන වශයෙන් මොනවද කියන්න තිබෙන්නේ මේ ගීතය ගැන? ඇත්තටම MS ෆර්නෑන්ඩු කියලා කියන්නේ වේග රිද්ම ගායකයෙක් වශයෙන්මනේ මම දකින්නේ. ඇත්තටම ඔහු හොඳ සරලකී ගායකයෙක්. ඔය ජෝතිපාලත් එක්කම, ජෝතිපාල මහත්තයත් එක්කම කරට කර චිත්‍රපට ශාස්ත්‍රයේ හිටිය මහා ශිල්පියෙක්. ඇත්තටම ඔහු හිතුවා, දනුෂ්කේ හිතුවා, ඇයි මේ රසය මං අහකට දාන්නේ? මේක අද ඇත්තටම දැන් අපිට මෙවැනි දේවල් සිද්ධ වෙනවා. අමිල
අපි අපේ ගීත මේ වේග රිද්මය අඩු ගීත අපි පැදුරු පාටියකට කොහට හරි ගායනා කරන්න ගියාම සමහරවිට අපි අනාථ වෙනවා අසරණ වෙනවා අර පොඩ්ඩක් මීවිත ගත්ත අය 68 එකක් ගහපු හැටිය මුළු ඔක්කොම මේ පැත්තේ තමයි. ඉතින් ඒක නිසා මේක මහා රසයක්. මේක මේ රසය දෙන්න ඕනේ. එවැනි කෙනෙක් මෙතන නියෝජනය වෙන්නට ඕනේ. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. හොඳ දනුෂ්ක මම දැන් හොඳ දෙයක් මතක් කරේ. එහෙම වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මොකද තරමනේ. හොඳයි දැන් ඔබට පුළුවන් අවස්ථාව තිබෙනවා අපේ ප්‍රේක්ෂකින් වෙනුවෙන් කතා කරලා කියන්නේ ඒ දවසේදී ඔබ ඉදිරියට ගෙනිනනවා. ඔබේ SMS සංඛ්‍යාවත් එක්ක කොහොමද ඔබ ඉදිරියට ගෙනියන්නේ කියලා මතක් කරලා දෙන්න උන්ට. මගේ අංකය මෙවර අංක 10 DDS හිස්තැනක් අංක 10 යොදා 99.2 හැකිතාක් ඕනෑම දුරකථනයකින් හැකිතාක් SMS වල මාව දෙරණ රිම් සාමාවතේ අවසාන 24 දිනා අතරට අරන් යන්න කියලා සීලුම දිනාගෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. ආ බලමු එහෙනම් හෙට රාත්‍රියේදී දනුෂ්ක වෙනුවෙන් ඔබ ඔව් ගායනා කරපු ගීතර ප්‍රේ කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ SMS ප්‍රමාණයක් ලබා දීලා ඔව් තවදුරටත් මේ තරඟ ඉදිරියටම ගෙන ආවේ. ඉතින් ඔවුන් ලබා දෙන තීරණත් එක්ක තමයි දනුෂ්ක සීළු දේවල් තීරණය වෙන්නේ. අපි සුබපතනවා ඔබට. බලමු හෙට රාත්‍රියේදී හොඳ තීරණයක් ලැබෙන්න කියලා. සුබපතනවා ඔබට.